ඒත් බදුරදීන් මහතාට එරහිව විශ්වාසභංග යෝජනාව සඳහන් චෝදනාවල සත්‍යතාවයක් නොමති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාවට දෙනුම් දී තිබෙනවා කියලා ඒ වෙලාවේදී පාර්ලිමේන්තු සෙලෙක් කමිටියේදී ඒ වාර්තාව දැන් පබ්ලික් ඩොකියුමන්ට් එකක් මෙතන තියෙනවා. මම මේ සභාවට ටේබල් කරනවා. ඒ වගේම වික්‍රමරත්න මහතා ලියුමකින් දෙනුම් දීමක් කරලා තියෙනවා. කිසිම චෝදනාවක් ඒප්‍රල් 21 ත්‍රස්තවාදයේ හෝ එහෙම නැත්නම් වෙන ත්‍රස්තවාදයේ හෝ රිෂාඩ් බදුරුද්දීන්ට විරුද්ධව කිසිම චෝදනාවක් එල්ලවලා නැහැ කියලා දැන් ඉන්න IGP මහත්මයා ඒ වෙලාවේදී ලිඛිතව පාර්ලිමේන්තුවට එවලා තියෙනවා. පාර්ලිමේන්තු සෙලොක් කමිටියත් මාව නිර්දෝෂ කරලා තියෙනකොට ඒ වගේම ජනාධිපති කොමිෂන් දැන් ඉන්න සුප්‍රීම් කෝට් ජජ් එතුමාගේ නායකත්වයෙන් මාව කිසිම චෝදනාවක් මට එල්ල කරලා තියලා නැහැ. ඒ වගේ වෙලාවදී කාලය අවසන් වෙනව ගරු මන්ත්‍රීතුමා. කාලය අවසන් වෙනව ගරු මන්ත්‍රීතුමා. මාගේ නිවසට ඇවිල්ලා ගරු මන්ත්‍රීතුමනි PTA යටතේ මාව අරගෙන ගිහිල්ලා දවස් 90ක් තියාගෙන ඉන්නවා. අද වෙනතුරු මාව උසාවියට ඉදිරිපත් කරලා නැහැ. මං විභාග කරා තුම්බාරක් CAD. ඒ තුම්බාරම කරපු විභාගෙන් වාර්තාව AG දෙපාර්තමේන්තුවට එවලා තියෙනවා. අද වෙනතුරු AG දෙපාර්තමේන්තුවේ මාව අත්තට ගොඩ ගන්න කියලා කිසිම ඉල්ලීමක් මේ CAD කියලා නැහැ. එහෙම වෙනකොට මාව රෑ ඇවිල්ලා අවුරුදු 20ක් දේශපාලනය කරන අවුරුදු 20ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පස්පාරක් පාර්ලිමේන්තුවට පත් වෙච්ච ජනතාවගේ ඡන්දය අද නමුත් වන්නී දිස්ත්‍රික් වගේ දුක් වෙන ජනතාවගේ ඡන්දෙන් ආපු සුළු ජාතිගේ නියෝජනය කරන ජන ප්‍රජාතන්ත්‍රවාද නායකයාව රෑ ඇවිල්ලා එක මාරට උස්සගෙන ගිහිල්ලා අද වෙනතුරු උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව අද වෙනතුරු කිසිම චෝදනාවක් එල්ල කරන්නේ නැතුව තාම මේ PTA බලය පාවිච්චි කරගෙන හතරවෙනි තට්ටුව මාව තියාගෙන ඉන්නේ. ඒක සාධාරණයිද කියලා GLP රිසමතුමනි ඔබතුමාගේ මම ඉල්ලීමක් කරනවා. කරුණා කරලා ජනාධිපතිතුමාට කියලා මම වැරද්දක් කරා නම් උසාවියට ඉදිරිපත් කරන්න කියන්නේ. AG දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න කියන්නේ. කරලා වැරද්දක් කරා නම් මට මරණ දඬුවමක් දෙන්න කියන්නේ. වැරදි කරලා නැත්නම් මාව නිදහස් කරන්න කියන්නේ. එහෙම නැතුව මේ වගේ පලිගැනීමක් මට කරන්න එපා කියලා කියන්න මට කරන එක මම තනි පුද්ගලයෙක් නෙමෙයි. මම සමාජයෙන් නියෝජනය කරන පුද්ගලෙක්. මම වැරද්දක් කරා නම් අනිවාර්යෙන් දඬුවම ලෙවෙන්න ඕන මට. වැරද්දක් කරන්නේ නැත්නම් මම විපක්ෂයේ ඉන්නවා කියලා මාව තවුන්න තියෙන PTA බලය පාවිච්චි කරගෙන දවස් 22ක් මාව හතරවෙනි තට්ටුව තියාගෙන ඉන්නේ ඒක සාධාරණයක් නැහැ කියලා ඔබතුමාත් පිළිගනී කියලා මම කියමින් මම නෙහන් වෙනවා.